හදගැස්ම අදත් හදගැස්මත් එක්ක අපි අලුත් වෙන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. අලුත් අලුත් විස්තර හොයාගෙන ඇවිල්ලා ඉන්න ගොඩාක් ඔයාලත් එක්ක බෙදා හදාගන්න. මෑතකදී ඔබ දන්නවා මේ විවාහ මංගල උත්සව කියලා කිව්වට පස්සේ සර්ප්‍රයිස් ඩාන්ස්, ඒ කියන්නේ අපි මනාලයා මනාලි පුදුම කරන ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් අපි සංවිධානය කරනවා. ඒ අතරවාරයේදී මෑතකදී තාම ජනප්‍රිය වෙච්චි නර්තනයක් එකම ගීතයක් තියෙනවා. ඒ තමයි අජිත් මුතුකුමාර මහත්මයා ගායනා කරන ඇස යොමන තැනක කියන ගීතය. වසර 18කට පස්සේ නැවතත් කරලියට ඇවිල්ලා මේ ගීතය ගැන අහන්න දකින්න විතරක් නේ අද වෙනකොට මේ හැම විවාහ මංගල උත්සවයකදීම ඇහෙන ගීතයක් බවට පත් වෙලා තියෙන මේ ගීතේ ඇතුළාන්තය පිළිබඳව කතා කරන්න එහි අයිතිකාරණියත් එක්කයි සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අපි කතා කරලා බලමු කාගෙද මේ ගීතය කියලා. ඇය සිවිල් ඉංජිනේරුවරියක්, ඒ වගේම පද රචනයට ඉතාම දක්ෂ ගීත ගොඩාක් ලියපු කෙනෙක්. ඒ තමයි රයාෂිනි ශාක්‍යා මුණසිංහ මහත්මිය. බොහොම ආදරෙන් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්න ආයිබෝවන්. ආයිබෝවන්. වසර 18කට පස්සේ ඇස යොමන තැනක කියන ගීතය ජනප්‍රියතාව වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම මට සන්තෝසයි. නිහතමානී සතුටක් මම එකෙන් ලැබනවා. මොකද ඒක අවුරුදු 18කට පස්සේ මේක ගොඩක් ප්‍රසිද්ධ වුණේ. ඇත්තටම මේක මට හිතා ගන්නත් බැහැ. ඒක සර්ප්‍රයිස් එකක්. සර්ප්‍රයිස් එකක්. ඔව්. ඒ කියන්නේ දැන් හැම තැනම යන යන තැන මේ සින්දුව මේ ගීතය අහන්න පුරුදු වෙලා තියෙනවා. පුරුදු වෙලා තියෙන හැමෝම මම හිතන්නේ ඔයා කිව්වා වගේ සෑම විවාහ මංගල්‍යයකම මේ ගීතය අනිවාර්යයෙන්ම ප්‍රචාරය වෙනවා. මේ වර්තමාන තත්ත්වය මේ ගීතය. හැබැයි මේ ගීතය 1991 රචනා කරන්නේ. මං හරිද? හරි. කියන්නකෝ මේ ගීතේ නිදන් කතාව කොහොමද මේ ගීතය ඔබතුමීගේ අර අපි කියන අත්දැකීමක්ද කියලා? ගොඩාක් වෙලාවට ගීපද රචකයන්ගේ අත්දැකීම තමයි ගීතයකට මුල් වෙන්නේ. ඔව් ගොඩක් වෙලාවට බහරි ගීපද රචනයක් එළියට එනවා නම් ඒක ඉන්නේ අත්දැකීමකුත් එක්ක. නමුත් මගේ ගොඩාක් ගීත මං ගීත 325ක් විතර වගේ ලියලා තියෙනවා. ගොඩාක් ගීත මගේ අත්දැකීම් පාදක කරගෙන ලියලා නැහැ. මේ ගීතයට ගොඩක් වෙලාවට පාදක වුණේ මම දැන් ගොඩක් දේවල් උපකල්පනය කරනවා. දැන් මම එක එක දේවල් වලට මම හිතලා ප්‍රබන්ධ ගොඩනගා ගන්නවා. ඒ ආශ්‍රයෙන් තමයි මම ගීත ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නේ. අත්දැකීම් නැතුව ලියපු ගීත නැතුවත් නෙමෙයි. ගොඩක් වෙලාවට මම ඒ ඔය දැන් ගීතය ලියන්න පාදක වුණ හේතුවක් තමයි මම ඒ ලෙවල්ස් කරලා ඉවර වෙලා මේ ගීතේ ලියනකොට පස්සේ කීයද ඔබතුමියගේ? ඒ ලෙවල්ස් කරලා ඉවර වෙලා ෆස්ට් යුනිවර්සිටි ෆස්ට් ඉයර් වගේ. ඒතර අවුරුදු 20ක් 20ක් විතර. 20ක් විතර. ඔව්. හා. එතකොට ඒ කාලේදී මම ගොඩක් ඒ දවස්වල ගොඩක් ප්‍රේමයට බර නැහැ. ඔව්. නමුත් මගේ යාළුවෝ නමුත් ලියනේම ගොඩක් ප්‍රේමය ගැන ලිව්වා. ලිව්වා. ඒක ගොඩක් පාදක වුණේ මගේ යාළුවෝන්ගේ ප්‍රේමයේ සම්බන්ධ අත්දැකීම් මට ඇවිල්ලා නිතරම කියනවා. එතන මම ඒවා මගේ විදියට මම පරිවර්තනය කරගන්න. එහෙම කරගෙන තමයි මම ගොඩක් ගීත නිර්මාණය කරලා තියෙන්නේ. හරි. දැන් 1991 දී ඔබේ අතින් ඔබේ පෑනේ ලියවෙන ගීතය 2005 වෙනකන් තියාගෙන ඉන්නවා. කාටත්ම දෙන්නේ නැහැ. ඇයි අජිත් මුතුකුමාර මහත්මයාට මේ ගීතය දෙන්න හිතුනේ? දැන් ගොඩක් මම සින්දු ලියලා ගොඩ ගැහුණාට පස්සේ මගේ අම්මා කිව්වා දවසක් පුතා ඔය සින්දුව ලියාගෙන තියන් ඉන්නේගේ තේරුමක් නැහැ. කාට හරි ඕක දෙන්න. ඔව්. එතකොට ඉතින් මෙච්චර දැන් තාක්ෂණය දියුණු නැහැ, ටෙක්නොලොජි එක මෙච්චර දියුණු නැහැ. මොබයිල් ෆෝන්ස් තිබ්බෙත් නැහැ මං හිතන්නේ ඒ කාලේ. මම එතකොට දැන් ටෙලිෆෝන් නම්බර්ස්, ඇඩ්‍රෙසස් හොයාගත්ත ආටිස්ට්ලා දෙන්නේ 3 දෙනෙක්, ගොඩක් දෙනෙක්ගේ. වාගෙන හැමෝටම මම ඒවා ලියලා පෝස්ට් කරා. පෝස්ට් කරාම ඒගොල්ලන්ට ප්‍රතිචාර තිබ්බද? ප්‍රතිචාර තිබ්බා. ඊපස්සේ මේ අජිත් අයියා දවසක් මට මේ කෝල් කරා. කෝල් කළා එයා ආව මාව හම්බෙන්න. හම්බෙන්න ඇවිල්ලා මේ පොතේ තියෙන සින්දු 6ක් ගත්තා. මේ පොත කියන්නේ මොකද්ද දැන්? මේ පොත කියන එක හරි විශේෂ දෙයක්. ඔව්. ඕකේ තමයි. මේ පොත ගමු කතට. ඔව්. ඕකේ තමයි මගේ නිර්මාණ ටික ඔක්කොම තියෙන්නේ. හා. හරි. මේක හරි සම්පතක් නේ. සම්පත. ඒ කියන්නේ මේකේ වර්තමාන වෙනකොට ගීත කීයක් තියෙනවද? 325ක් තියෙන. ඕකේ තියෙන්නේ 300යි. තව 25ක් පස්සේ කාලෙක ලියලා තියෙනවා. මේක නම් කරලා තියෙන්නේ මේ සඳුන්නර්ණ ගීත මංජුසාව කියලා. ඇත්තටම මේක මංජුසාවක්. මේකේ තියෙන්නේ ඇය මෙතරම් කාලයක් වයස අවුරුදු 53ක් දැන් 52ක් හරි. ඒ කාලවකවානුව වෙනකම්ම ලියපු ගීත 300ක් තමයි අඩංගු වෙලා තින්නේ මේ ගීත මංජුසාවට. මේ ගීත අතරින් එකක් තමයි අජිත් මුතුකුමාර මහත්මයාගේ ඇස යොමන තැනක ගීතේ. හරි නේද? හරි. අපි කතා කරමු දැන් මෙතරම් ගීත ප්‍රමාණයක් ලියන්න කොහොමද මෙච්චර ශක්තියක් තියෙන්නේ?
මොනවද මේ මේ අපිකින් මොකක් හරි මූලවීජයක් ඕනේ නැත්තම් ලියන්න බෑ ගීතයක්. ප්‍රේමයමද හැමතැනම තියෙන්නේ මේ ගීතය? ප්‍රේමයම නෙමෙයි. මම බොදු බැති ගී ලියලා තියෙනවා. ඊළඟට මේ යුද්ධේ තියෙන කාලේ ඒකට සම්බන්ධ ගීත ලියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගීත දෙකක් කරලා තියෙනවා, නාමල් උඩුගම අයිය. ඊළඟට සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියන ගායක කණ්ඩායමේ සින්දු දෙකක් කරලා තියෙනවා. සාරංගා ලේබලෙන් තමයි අපිට මේ එලි දැක්වුනේ. ඒ වගේ ගීත ගොඩාක්ම තියෙනවා. ඉතින් ප්‍රේමය සම්බන්ධයෙන්ම නෙමෙයි, විවිධාකාර අදහස් වලින් ගීත ලියවිලා තියෙනවා. හරි, අද අපි කතා කරන්නේ මේ ඇස යොමන තැනක ගීතයනේ. මේ ගීතයත් 102 පිටුවෙහි සඳහන් වෙලා තියෙන ගීතය. මේක තමයි ඔන්න ලියලා තියෙනවා මේ ගායනය, වගේම සොර රචනය චෝච් සේනානායක මහත්මයා කියලා. මේ විදිහට මේ ගීත පිළිබඳ බොහොම ක්‍රමානුකූලව පිළිවෙලට මේ හැම දෙයක්ම අර ඔබතුමියගේ ගබඩාගාරයේ තියෙනවා කියලා කිව්වොත් නිවැරදි. මේ හැම තැනම තියෙන හිතවතුනි ගීත මේ තේනවනේ. මේ මෙච්චර ගීත ප්‍රමාණයක් කොහොමද ලියන්නේ කියලා අපිටත් ඇත්තටම ලොකු සැකයක් තියෙනවා, ලොකු බයක් තියෙනවා කියාගෙන යනකොට. ගීත ලියන්න විතරක් නෙමෙයි ගීත කියන්න දක්ෂයි නේද ඔබතුමිය? ගීත ගායනා කරන දක්ෂයි, ඊළඟට සංගීත භාණ්ඩ වාදනය කරන්න හැකියාවක් තියෙනවා. මම සංගීත හැදෑරුව සනත් මොන්සලි මහත්මයාගෙන් සංගීත ගායනය සහ තබ්ලා වාදනය ඉගෙන ගත්තා. කීර්ති අයියාගෙන් සංගීත ගායනය හැදෑරුව. ඊට අමතරව තව අමතර කලා හැකියාවන් කීපයක් තියෙනවා. තියෙනවා, ඒ අතර වාරෙදි. මම මෙහෙම අහන්නම්. ඒ තමයි මේ දැන් ගීත ගායනා කරන්නත් පුළුවන්, ගීත ලියන්නත් පුළුවන්. ඇයි හිතුවේ නැත්තේ තමන්ම ලියපු ගීතයක් ගායනා කරන්න? අපිකින් ඔරිජිනල් එකක් කරන්න අදහසක් තිබ්බේ නැති ඇයි? අදහසක් ඒ දවස්වල තිබ්බේ නැහැ. දැන් හැබැයි ඒ අදහස ඇවිල්ලා තියෙනවා. හා, ඒ කියන්නේ අපිට මෑතකදී මිතුමේගේ හඬින්ම ලස්සන ගීතයක් අහන්න පුළුවන්කම ලැබෙවි. අපි අද දැන් ඔබතුමියට ගීත ගායනා කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අර ඇස යොමන තැනක ගීතය අජිත් මුත්තුකුමාර මහත්මයාගේ ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතේ මිතුමේගේ හින්දා අවසරයකින් තොරව මම දෙනවා ඔබතුමියට ගායනා කරන්න අවස්ථාවක්. මට එයාතන ලස්සනට ගායනා කරන්න බැරි වෙයි. මම ඒකට උත්සාහ කරන්න. හරි, අපි බලමු ඉතුමියගේ මේ ගීතයක්නේ. ඉතුමිය හොඳ සාධාරණයක් කරයි ගීතේට. ඇස යොමන තැනක මානිත හමුවන්නේ ඔය රුවයි. නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි. දෙසවන තුල රැව් දෙන්නෙත් ඔබේ මధుර හඬයි. මුළු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි. මුළු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි. හරිම ලස්සනට කිව්වා මේ ගීතය. ඇත්තටම හරිම ලස්සනට කිව්වා. මෙහෙම අහන්නම්කෝ, ඒක තමයි වසර 18කට පස්සේ මේ ගීතය ඇහෙනකොට මොන වගේ සතුටක්ද තියෙන්නේ? අද වෙනකොට ලොකු පොඩි අපි හැම කෙනෙක්ම මේ ගීතේ වචන ටික දාන්නවා. ඒ වචන ටික මිමිනෙනවා. මොකද හිතෙන්නේ ගැන? ඇත්තටම මට හිතාගන්න හරි අමාරු. ඇත්තටම මේ හදගැස්ම වැඩසටහන මටම උචිත වැඩසටහනක් ලෙස මම මේ සින්දු අහනකොට පුදුම හදගැස්මක් මට ඇති වෙනවා. ඇත්තට මම දෙරණට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මොකද මේ මම ඇත්තටම ආදුනිකයෙක්නේ. මම කොච්චර ගීත ලිව්වත් මම දැනගත්තේ මේ සින්දුවේ, මේ ගීතේ. එතකොට මේ ගීතේ මට එළියට දෙන්න දෙරණ මට ගොඩක් ලොකු පිටුවහලක් වුණා. ඇත්තට මම මේ යමක අවස්ථාවක් කරගන්නවා මේ හදගැස්ම වැඩසටහනට මේ ස්තුති කරන්න සහ ඔබේ මේ කණ්ඩායමේ සෑම කෙනෙක්ම මේ වෙනුවෙන් කැපවීම පිළිබඳව මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ ගීතය මේ තරම් ප්‍රසිද්ධ වෙනකොට තමයි දැනගෙන හිටියේ තමන්ගේ පුතත් මේ ගීතෙන් ලියලා තියෙන්නේ අපේ අම්මා කියලා. එහෙම නේද? ඔව්. ස්වයංපුරුෂයා තනුව මේ ගීතේ ඔයාගේ ජීවිතේ කොහේ හරි තැනක සම්බන්ධ වෙච්ච ගීතයක්. මේ වගේ මං හිතන්නේ වර්තමානයේ වෙනකොට මේ ගීතයත් එක්ක වටපිටාවේ ඉන්න කට්ටිය, ගෙදර අය හැම කෙනෙක්ම මවිත වෙලා තියෙන එකත් ආදරෙන් මතක් කරනවා. කොහොමද දැන් ප්‍රතිචාර? දැන් මං හිතන්නේ ඔෆිස් එකට යනකොට ඔබතුමියගෙන් අහනවා ඔයාගේ ගීතයක් නේද මේ යන්නේ කියලා. මොකද හිතෙන්නේ මේ අවස්ථාව ගැන? ඔෆිස් එකේ මං ඉන්න විදිහට කියන්නේ මගේ කරන හැකියාවත් එක්ක කිසි කෙනෙක් හිතන්නේ නැහැ මම මේ වගේ දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක් මට තියෙනවා කියලා. මොකද මම සිවිල් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්නේ. සිවිල් ඉංජිනේරුවෙක් කියන්නේ ඒකට ගොඩනැගිලිත් එක්ක මම ගොඩක් වෙලාවට ඉන්නේ. ගොඩනැගිලිත් එක්ක ඉන්න කෙනෙකුට මේ වගේ සංවේදී අදහස් එනවද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. එතකොට දැන් මේ මගේ දැන් මේ සින්දු එළියට එනකොට පත්‍රවල ඒ දේවල් යනකොට කට්ටිය හිතන්න ගත්ත ඔයාද මේ සින්දුව ලිව්වේ? අපිට ලොකු ඇසෙට් එකක්. ඒ කියන්නේ මගේ ආයතනයේ ගොඩක් අයකෝ ඔයා අපිට ලොකු ඇසෙට් එකක්. ඒ කියන්නේ මේ ඔයා ඉන්න විදියට හරි නිහතමානී විදියට ඔයා ඉන්නේ. අපිට හිතාගන්න බැරි වුණා ඔයාද මේ ගීතය ලිව්වේ කියලා. මට ඔයාලට කියන්න හරි සන්තෝසයි.
මේ මට පුදුම සන්තෝෂයක් ඒ වෙලාවේ ඇති වෙනවා. දැන් ඒ කියන්නේ කියනකොට කියන්නේ සය ඒ ගායන ගීතය ප්‍රචාරණය වෙනකොටත් සමහර අය ඒක ටිප්ස් අරගෙන Facebook දාලා තියෙනවා. සහ ඒ ගීතේ නැවත වතාවක් YouTube එකෙන් හැම තැනකම සර්ච් කරන්න පටන් ගන්න. මොකක්ද මේ ලස්සන ගීතේ? අජිත් මුතුකුමාර මහත්මයාගේ මොන ඇල්බමේද මේ සඳහන් වෙලා තිබ්බේ කියලා හොයන්න තරම් මේ ගීතය පිළිබඳව හැම කෙනෙකුට ලොකු කුතුහලයක් ඇති වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අජිත් මුතුකුමාර ගීතේ ගායනා කරන වගේම මේකට සංගීතයෙන් දායක වුණා ජෝත් සේනානායක අයියා. කියන්නේ ගීතයක් රචනා කරනවා වගේම ඒකට හඬින් දායකත්වය දෙනවා වගේම ගොඩාක් වැදගත් වෙනවා ඒකට සංගීතය. සංගීතය. ඒ කියන්නේ ජෝර්ජ් අයියාගේ සංගීතය මම හිතන්නේ මේකට ගොඩාක් ඉවහල් වුණා ලස්සනට ඒ ගීතය ගලාගෙන යන්න. හරි. ওই හැමදේමත් එක තමයි පද රචනෙට හොඳම සාධාරණීෂ්ඨ වෙලා තියෙන්නේ. හරි ගායකෙක් හොඳ සංගීතයක් ලැබුණොත් අද පද රචනය කරන කෙනාට ලොකු සතුටක් දෙනවා. මගේ වචන වලට පණ ඇවිල්ලා තියෙනවනේ කියලා. වචන කොච්චර ලිව්වත් වැඩක් නැහැ. ඒකට හරි හඬක් එක්ක නැත්නම් අපි කියන හරි සංගීතයක් එක්ක මුසුන් නැත්තම්. ඉතින් ඒ හැම දෙයක් ඉටු වෙලා තියෙන මෙතන. අපි කතා කරමු දැන් තව ගීත තියෙනද ඔබතුමියගේ? අපි මෙතරම් කාලයක් අහලා තියෙන ජනප්‍රිය වෙච්ච ගීත තව කොච්චර ප්‍රමාණයක් අපේ ආදරණීය ගායක ගායිකාවන්ට දීලා තියෙනවද? ඒ 300 ගානෙන් ගීත 22ක් විතර මම එලි දක්වලා තියෙනවා. කීර්ති අයියාගේ අර වාර්ෂිකව යා ඉදිරිපත් කරන සංගීත ප්‍රසංගය තරු ඇස්සක් කියලා. ඒකේ ඒ තරු ඇස්සක් 1-2 කියන දෙකටම මගේ සින්දු හතරක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ ගීත හතරේ සංගීතය කළා තියෙන්නේ මහින්ද බණ්ඩාරයියා, සරත් දල්විස් අයියා වගේ අය තමයි සංගීතය කරලා තියෙන්නේ. ඒ අතරින් සරත් අයියා සංගීතය කරපු චන්දනාරණක කියන ගීතය හරිම ලස්සනයි ඒ ගීතේ. ඒ ගීතේ මේ හස්බන්ඩ්ත් ගොඩක් කැමතියි. ඒකේ අදහස තර ලස්සන ගස්සෙන්ද ගලාගෙන යනවා. ඊළඟට නෙළු අක්කා සිහින විමන් තුලින් මිදී කියලා ගීතයක් කරා. ඊට පස්සේ නිරංජල අක්කයි අබේ අයියයි යුග ගීතයක් කරා. විඳ විඳ සිසිලස කියලා ඒක ගුවන් විදුලි ප්‍රචාරණය වුණා. ඔව්. ඊළඟට නාමල් අයියා යුද්ධය සම්බන්ධයෙන් ඉපදී වැඩමින් මීනා මහුරට කියන ගීතය ගායනා කරනවා එයාගේම තනුවක් එක්ක. ඊළඟට අජිත් අයියා සංදු හයක් මගේ කරලා තියෙනවා. දැන් මේ මේ ඇස යොමන තැන කියන ගීතය ගිලිහින්න කඳුලක් කැසට් පාටේ තියෙන ගීතයක්. ඊළඟට සම කරන්නේ නැහැ මම සඳලිස කිසිවිට කියලා ඒකත් එයාගේ සම්සාස මේ අජිත් අයියා කියන සින්දුව. ඊළඟට එයාගේම තව සින්දු හතරක් තියෙනවා. ඒතර ඔක්කොම හයක් තියෙනවා. ඉතින් ඒ විදිහට අලුතෙන්ම මගේ YouTube එකට අලුත් කියන්නේ නවකේක් කරලා තියෙනවා දඟකාරී කියලා සින්දුව. ඒක ඒක තමයි මගේ ළඟදිම රිලීස් වෙච්ච ගීතය. දැන් කෙනෙක් ආසාවෙන් ඉන්න වෙන්න පුළුවන් ප්‍රවීණ ගායකයෙක් නැත්නම් ආධුනික ගායකයෙක් ඇවිල්ලා මේ රයාෂිනී මහත්මියගේ අතින්ම ගීතයක් ලියා ගන්න නැත්නම් මේ ගීත පොතට අත තියලා ගීතයක් තෝරගන්න කැමැත්තෙන් ඉන්නවනම් ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවද? ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා. කැමති කෙනෙකුට. ඔව් මම නිහතමානීව ඒ දේ එයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා. ඉෂ්ට කරලා දෙනවා. නැත්නම් අලුත් ගීතයක් කිව්වොත් ඒ ගීතය ලියලා දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ දේවල් එක්ක අපි කියමු මේ අපේ වැඩසටහනේ අවසන් විනාඩි කීපේ. මොනවද ජීවිතේ තියෙන අනාගත බලාපොරොත්තු? හිතෙන්නේ නැද්ද මේ ගීත මෙච්චර රහට ඇහින්නේ ඔබතුමිය රහට ලියන හින්දා කියලා? තව තව ලියන්න කැමැත්තක් තියෙනවා ඇති. මගේ දැන් මේ වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් ලියන එක චුට්ටක් මගේ ඇරලා තිබ්බා. දැන් මේ 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 සින්දුව ඉස්මතු වීමත් එක්ක මේ ගීත ඉස්මතු වීමත් එක්ක මට හිතුණා මේ තව තව නිර්මාණ කරන්න ඕනේ කියලා. දැන් ඊළඟ ඊයේ පෙරදත් මම මගේ පුතාගෙන ගීතයක් ලිව්වා. ඒක මම තාම මේ සංගීතය දාලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ ගායකයෙක් හෝ ගායිකාවක් මම හොයනවා ඒකට. ඒ වගේම මේ ගායනයට අමතරව රංගනයනුත් දායක වෙලා තියෙනවා. ටෙලි ඩ්‍රාමාස් 2-3කට දායකත්වය ලබා දීලා තියෙනවා. ඊළඟට කමර්ෂියල්ස් 2-3කට මම දායකත්වය ලබා දීලා තියෙනවා. ඇතර මම ඉංජිනේරු ශාස්ත්‍රයේ හිටියට මම කලාවට තමයි ගොඩක් නැඹුරුතාවයක් තියෙන්නේ සහ ආදරය වැඩිපුරම තියෙන්නේ කලාවට. ඒක නිසා මම හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒ පැත්තට දායකත්වය ලබා දෙනවා. ඒකින්ද මම හිතන්නේ මගේ රැකියාවයි කලා කටයුතුයි සමාන්තරව කරගෙන යන්න තමයි මගේ ඉදිරි බලාපොරොත්තු තියෙන්නේ. හරි. අපි අද කතා කරේ රයාෂිනී ශාක්‍යා මුණසිංහ මහත්මියත් එක්ක. ඇය තමයි ඇස යොමන තැනක ගීතය අජිත් මුතුකුමාර මහත්මයා කියන මේ ලස්සන ගීතේ පද රචනය කරන්නේ එතුමියගේ දෑතින්ති. බොහොම සතුටින් මතක් කරන්න ඕනේ ඒ පෑන්තුඩින් ලියවිච්ච ලස්සන ගීතය අද වෙනකොට මුළු ලංකාවම බොහොම ආදරෙන් වැළඳගෙන තියෙනවා. පුංචි අය, ලොකු අය, ඒ විතරක් නෙවෙයි මැදි වයස අය, වැඩිහිටි අය මේ හැම කෙනෙක්ම මේ ගීතේ මෙච්චර ආසද කරන හින්දා, ආදරේ කරන හින්දායි අපි
හිතුවේ හදගස්ම වැඩසටහන එතුමි අත්තක කතා කරන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතුනාට. අපි ගොඩාක් දේවල් කතා කරා. ඒ විතරක් නෙමෙයි තව තවත් ඔබතුමීට ලස්සන ගීත රචනා කරන්න හැකියාව ලැබේවා කියලාත් සුබතුම එකතු කරනවා. බොහොම ස්තුතියි. මම මේ අවස්ථාවක් කරගන්න ඔබ ඇතුළු මේ නිෂ්පාදක මණ්ඩලය ඇතුළු හැම දෙනාටම මේකට දායක වෙච්ච පොඩි හෝ පොඩි වශයෙන් සුළු වශයෙන් උදායක වෙච්ච හැම කෙනාටම බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. හරි. එහෙනම් ඉතින් අපි හදගස්මෙන් සමුගෙන යන සූදානම් වෙලා ඉන්නේ මේ බකේව ඔයාලා හොයන වාගේ හදවත කතා කරන හදවත ඉල්ලන කෙනෙක් ඉන්නවා නම් ඒ අයවත් අපි ඉක්මනින් සමීප කරන් සූදානම්. ගිහින් එන ඔබට සුබ සතියක්.